ප්‍රදේශය තුල තමයි මේට අවුරුදු 40කට පමණ කලින් පළමෙනි වරට මූදේ වැලි අරගෙන ව්‍යාපෘතියකින් අක්කර 400ක් පමණ ප්‍රමාණයක් ගොඩ කරන්නට ආණ්ඩුව කටයුතු කළේ එදා හිටපු ආණ්ඩුව. ඒ වෙලාවේ අපි අපේ විරෝධතාවය ප්‍රකාශ කළත් එය ගණන් ගන්න නැතුව ඒ ආණ්ඩුව ඒ කටයුත්ත කළා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රදේශය තුල විවිධ ආකාරයේ ඉඩම් පිරවීම් කටයුතු සිද්ධ වුණා. අන්තිමටම කොළඹ නගරයේ කැලිකසල මෙම කලාපය තුලම ප්‍රදේශයකට බැහැර කරන්නට කටයුතු කළා. ඒකත් රජය විවිධ රජයන් බලහත්කාරයෙන් වගේ ජනතාවගේ කැමැත්තට විරුද්ධව තමයි මේ දේ කළේ. දැන් ඒ කලාපය අමතක කරලා දාලා බෆර් සෝන් කියන ඊළඟ කලාපය එයින් අක්කර 100ක් ගොඩ කරන්නට මේ ඉදම් සංවර්ධන කරන ඒ සංස්ථාවට බාර දීලා තියෙනවා. මේ අධ්‍යයන වාර්තාව අපි පිළිගත්තොත් ඒ අක්කර 100 ගොඩ කරන එක කරනවා. ඉතින් මේකෙදී අපිට මතක් වෙනවා දැන් මාසයකට පමණ කලින් සිදුවෙච්ච මහා ගම් වතුර තත්ත්වය තුල බෆර් සෝන් එක විතරක් නෙමෙයි අනිකුත් සංරක්ෂිත ප්‍රදේශත් සියල්ලම වගේ ජලයෙන් යට වුණා. යට වෙලා මිනිසුන් බොහෝ දෙනෙකුට පවුල් 3-4000කට පමණ ප්‍රමාණයකට උන් හිටි තැන් නැති වුණා. නැති වෙලා ඒ ප්‍රදේශයේ ඉන්න අයට ආහාර පාන සපයන්නට අපිට සිද්ධ වුණා. අපේ පියතුමන්ලා ආහාර පාන සැපෙව්වා. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගෙවල් වලට යන්න බැරි තත්ත්වයක් ඒ වතුරෙන් නැති වුණා. මේ ගම් වතුර ඇති වුණේ මේ අර අක්කර 100 පුරවන්නට කලින්. දැන් මේ අක්කර 100 පිරෙව්වොත් මේ ගම් වතුර තත්ත්වය ඊටත් වඩා භයානක විපාක ගෙන දෙන තත්ත්වයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කාරණාව පදනම් කරගෙන තවත් විවිධ කාරණා මේ ව්‍යාපෘතියට අපි විරුද්ධ වෙනවා. මේ ව්‍යාපෘතියට අපි විරුද්ධ වෙන විවිධ කාරණා තවත් රාශියක් තියෙනවා. ඒ නිසා breaking.lk